විසිතුරු මසුන් අභිජනනයේදී වීඩියෝ එකක් කරා. ඒකෙදි කාෆ් බ්‍රීඩින් එක හරිද? ඒකෙදි මේ හෝමෝන ලබා ගන්න ආකාරය, ගැහණු සතුන් පිරිමි සතුන් හඳුනා ගන්න ආකාරය ඔක්කොම කරා. නමුත් මේ වීඩියෝ එක කරද්දී අර හෝමෝන එක විදිනවා, නැත්නම් ඉන්ජෙක්ෂන් කරනවා පොඩි කැලලක්. ඒක මේ ගණිතී ගැට්ලොක් වෙලා තියෙනවා. ඒක දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා හරිද? ඒක නිසා කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් මම මේ විදින විදිය මෙතන එතකොට මේ හරි එතකොට මෙතන අපි දාලා තියන්න. මේ විදිහට තමයි විදීම සිදු කරන්නේ. මොකද මේ ගොඩක් කට්ටියකට බැනලක් තිබ්බා. ඉතින් මේ විදිහට තමයි විදින්නේ. එතකොට අපි ලබා ගන්න හෝමෝනය සහ ඒක කරුණු පිළිබඳ කලින් වීඩියෝ කතා කරලා දිනවා. වැඩි විස්තරයක් අවශ්‍ය නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. මොකද මේ ගොඩක් කට්ටිය ඉල්ලීමක් කරා මේ හෝමෝන එක විදින්නේ කොහොමද, එයා පවත්වා ගන්න කොහොමද කියන කාරණා කරන්න කියලා. ඉතින් ඒ විදිහට එනවා මේ තියෙන්නේ විදින ආකාරය. හරි. ආසන්නදී මෙයා කිලෝ එකක්ට වඩා චුට්ටක් බරයි කියලා කිලෝට බරයිනේ. දශම පහක් නැතුව මම දශම හතයි පහක් විතර ගන්නවා මේකට. මෙහෙම ගත්තා. ඊට පස්සේ මේකේ වායු බබුලු නැති වෙන්න මෙතන අයින් කරගන්නවා. දැන් අපි මේකට මේ ඔයල් ඉන්නක් ගන්න තමයි මේක විතරක් ගත්තේ. ඔය ප්‍රිම් එක ගන්නවා නම් මේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තේ ලයින් එක දුන්නා. තේ ලයින් දුන්නා මේක හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ ඇතුළේ. මේක තුන හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ. එක දෙකේ කණු අතර මේක දු කරගන්න. හරි. ඊට පස්සේ මේ ප්‍රමාණයට තමයි මාවට ගන්නත් කරන්නේ. එතකොට දැන් අපි මෙයාට අපි එන්නත් කරද්දි ගොඩක් වෙලාවට මාළුන්ගේ ශරීරයට ඖෂධ සහ හෝමෝන තමයි එන්නත් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ස්ථාන දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි අන්තක් මාළුන්ගේ පේශි වලට එන්නත් කිරීම කරන්න පුළුවන්. ඒත් එක තමයි මාළුන්ගේ දේහ තරලයට කෙලින්ම එකතු වෙන විදිහට එන්නත් කරන්න පුළුවන්. අපි මාළුන්ගේ පේශි වලට එන්නත් කරනවා නම් මේ මාළුන්ගේ පෘෂ්ඨීය ප්‍රදේශය උඩ තියෙන මේ වගේ පේශි වලට තමයි එන්නත් කිරීම කරන්නේ. මේ පෘෂ්ඨීය මෙන්න මේ පෘෂ්ඨීය වරල ආසන්න ප්‍රදේශයට කරනවා එන්නත් කිරීම. ටිකක් ප්‍රමාණයෙන් ලොකු මාළුන. අපි දැන් ගොඩක් කාලේ මේක ඕනමෙන්ටල් මාළුන්ට කරන්නේ නැහැ. මොකද මේ විදියට මේ මාළුගේ පෘෂ්ඨීය ප්‍රදේශය එන්නත් කරද්දී එයාගේ පොරපුතු අයින් කරන්න වෙනවා. හරි. මොකද මේ නීඩල් එක පොරපුතු උඩ වලින් නැහැනේ. මේක යන්න දින්න පොරපුතු අයින් කරන්න. කාමනේ අපි මේක ගොඩක් කාලේ පාවිච්චි කරනවා මේ ෆුඩ් ෆිෂ්ට ආහාර මාළුන්ට. අපි දැන් නැගලා ඒකම පාවිච්චි කරනවා. අපි දැන් මේ වගේ මාළුවෙකුට එන්නත් කරනවා. මේක ගොඩක් කාලේ මාළුවගේ දේහ තරලයට එකතු වෙන විදිහ තමයි එන්නත් කරන්නේ. හරි. එතකොට මාළුව මේ විදිහට අරගෙන මේ මාළුව මේ පැත්ත උඩ අතර හැරුවට පස්සේ ඔයාලා බලන මේ පේශියත් එක්ක පහලින් වලක් වගේ තියෙනවා. දැන් මෙයාගේ ඇඟේ කොරපොතු තිබුණත් මෙතන කොරපොතු පිටලා නැහැ. දැන් මෙයාගේ කොරපොතු තියෙන මාළුව කරා මෙන්න මේ ස්ථානයේ කොරපොතු පිටලා නැහැ. එතකොට අපිට මෙතෙන්ට පහසුවෙන් එන්නත් කරන්න පුළුවන්. මෙන්න මෙතෙන් තමයි අපි එන්නත් කරන්නේ. මේ ගත්තම මොනවද කියන්නේ? එන්නත් කරද්දී මෙහෙම අරගෙන මේක කෙලින් අතර නෙමෙයි තියන්නේ. මේ මෙවන්නේ මෙන්න මෙයාගේ අංශ එක 45ක් විතර ඇලයක් තියලා තමයි මෙයාට එන්නත් කරන්නේ. යම් ආනතියක් තියලා තමයි එන්නත් කරන්නේ. හරි. එක පාටම මේක එන්නත් කළා අවසන් කරන්න ඕනේ.